හොඳයි අපි ශනිදායිබුවන් සමග නැවත මුණ ගැහෙන්නේ අපි වැඩසටහන ඉදිරි අංග ඔබට අරගෙන ඉන්න තවත් විශේෂ අංගයක් තියෙනවා ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්න. හැබැයි ඊට කලින් මම මේ අපිට ලැබිච්ච අපේ මේ නිවේදන කීපයක් තියෙනවා ඒකත් වැදගත් ඔබට ඉදිරිපත් කිරීම. අපි නිකිණි මහා තොරණ සම්බන්ධයෙන් මතක් කරනවා මේ 16 17 18 19 20 යන දවස්වල මේ ප්‍රදර්ශනය කරන නිකිණි මහා තොරණ මරඳගහමුල දෙල්වගුර සුගත මන්දිරාරාම විහාරස්ථානයේදී මේ නිකිණි මහා තොරණ ප්‍රදර්ශනය වෙනවා. අජාසත්ත කතාවස්තුවයි මේ තොරණෙන් නිරූපණය කරන්නේ. එවැගේම කටුනායක වලාන පුරාණ සතර මහා දේවාලයේ නානුමුර මංගල්‍යය පැවැත්වෙනවා. එවැගේම ඇසළ මහා පෙරහැර පැවැත්වෙනවා. ගිනි පෑගීමේ මහෝත්සවයත් පැවැත්වෙනවා. දැන් අද දවසේ හවස එල්ලුම් කාවඩි සහිත දර්ශනීය මහා පෙරහැරක් වීදි සංචාරය කරනවා. රාත්‍රී 6ට සිදුව ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයෙන් පිටත් වන මේ පෙරහැර අමන්දොළුව බේස්ලයින් මාර්ගය ඔස්සේ දේවාලයට ගෙවැදීමට නියමිතයි. මේ අසිරිමත් මේ ඇසළ මහා පෙරහැරේ මේ පෙරහැර නරඹන්නට අපි ඔබට ආරාධනා කරනවා. එවැගේම තවත් උදව්වක් අවශ්‍ය කුඩා දරුවෙක්ගේ පණිවිඩයක් අපිට ලැබිලා තියෙනවා. වයස අවුරුදු 14ක් වන දිනූජ ලක්ෂාන් පුතා අක්මාව සම්බන්ධයෙන් හිතාමත්ම විරලව ඇතිවන රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මේ රෝගී තත්ත්වය නිසා අත් වශයෙන්ම මේ අක්මාවේ සෛල විනාශ වීගෙන යන ස්වරූපයක් තියෙන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. දැන් ඔහුට ඇත්තටම අක්මාව බද්ධ කිරීමට සිදු වෙලා තියෙනවා. ඔහුගේ පියාගේ අක්මාවේ කොටසක් බද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ වෛද්‍යවරුන්. ඒ වගේම මේ රෝගය හැදිලා මීට කලින් ඔහුගේ සහෝදරියත් මිය ගිහිලා තියෙනවා. මේ පවුලට ඉන්න එකම දරුවා බේරා ගැනීම සඳහා අක්මාව බද්ධ කිරීමට අවශ්‍යයි. ගිණුම් අංකය 85 35 42 33 ගිණුම් අංකය. BOC ගිරිඋල්ල ශාඛාවට ඔබ බලාපොරොත්තු වන මේ දරුවට උදව්වක් කරන්න මුදලක් තැන්පත් කරන්නට පුළුවන්. දරුවාගේ ජීවිතයක් ගන්න මේ නොබෝධනකින් ශල්‍ය කර්මය සිදු කිරීමට නියමිතයි. ඒ උදව්ව ඔබට කරන්න පුළුවන්. හොඳයි, දැන් මම ඔබේ අවධානය අරගෙන යන්නේ තවත් ලංකාවේ උදව් අවශ්‍ය උදවියට උදව් කිරීමට ඉදිරිපත් වන එකමුතුවක්. ඒ තමයි සිංහ සමාජය. ලෝකේ පුරා ප්‍රචලිත වෙලා තියෙන සිංහ සමාජය ලංකාව තුළත් ක්‍රියාත්මකයි. 1917 ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ චිකාගෝ නුවර ආරම්භ කරපු මේ සංවිධානය 1920 වෙනකොට ලෝකේ පුරා පැතිරුණු සංවිධානයක් බවට පත් වුණා. අද ලංකාවේ උදව් අවශ්‍ය බොහෝ දෙනෙක් සිංහ සමාජය මගින් පවත්වන රෝහල් වලින් ප්‍රතිකාර ගන්නවා. ඇස් රෝහල් සිංහ සමාජය පවත්වනවා. ඒ වගේම විවිධාකාරයේ සෞඛ්‍ය සේවාවන් සහ සමාජීය සුබසාධක කටයුතු කෙරෙහි කටයුතු කරනවා. අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන තවත් සිංහ රෝහලක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් මම අද ආරාධනා කරා මේ සම්බන්ධයෙන් කතා කරන්නට 306A2 සිංහ දිස්ත්‍රික් සිංහාධිපති ප්‍රසාද් ගමගේ මහත්මයාට. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම හොරණ සිංහාලෝක රෝහලේ රෝහල් බාරේ යවජීව ලේකම් සිංහ අනිල් නානායකර මහතාට. ආයුබෝවන්. මට මේ තියෙන ප්‍රශ්න තමයි මොකද්ද මේ 306 300 ඒ මොකද ඒකේ තේරුම? මේ සිංහ සමාජයක් ගැනකොට ඉලක්කමක් ඉස්සරහට යනවා මොකද්ද? ඔව් සමිත, අපි ප්‍රථමයෙන්ම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අපිට අද මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ජාත්‍යන්තර සිංහ සංවිධානයේ අපි ලංකාව හඳුන්වන්නේ 306 කියලා. ලංකාවටම 306. ඉතින් ඒක අපි පරිපාලන වශයෙන් අපි බෙදලා තිනවා 306A1 A2 B1 B2 C1 C2 වශයෙන්. දිස්ත්‍රික් කීයක් ලංකාවට තියෙනවද? 6ක් තියෙනවා. 26. අපිට 25ක් තියෙනවා පරිපාලනය සඳහා ලංකාවේ. නමුත් සිංහ සමාජයේ තියෙන දිස්ත්‍රික් 6යි. දිස්ත්‍රික් 6යි තියෙන්නේ. ඔබ නියෝජනය කරන්නේ? මම නියෝජනය කරන්නේ 306A2 සිංහ දිස්ත්‍රික්කය. මොන පැත්තද ලංකාවේ? අපි මෙතනින් පටන් අපි වැල්ලවත්තෙන් පටන් ගත්තාම වැල්ලවත්ත, කොහුවල, පිළියන්දල, හොරණ, මතුගම, ගාල්ල, මාතර, අකුරැස්ස, බෙලියත්ත. විශාල ප්‍රදේශයක්. විශාල ප්‍රදේශයක්. ඒ කියන්නේ වැල්ලවාය, මොනරාගල, සියම් බ්‍රාණ්ඩුවෙන් තමයි අපේ සිංහ දිස්ත්‍රික්කය අවසන් වෙන්නේ. මොකද්ද මේ අලුත් වැඩේ? ඇත්තටම මේක අපි
අනිත් හැම දිස්ත්‍රික්කෙටම සිංහ රෝහල් තියෙනවා. අපේ 362 සිංහ දිස්ත්‍රික්කෙට සිංහ රෝහලක් තිබ්බේ නැහැ. ඉතින් අපි කල්පනා කරා දියවැඩියාව, වකුගඩු සහ විෂන් අක්ෂි සම්බන්ධයෙන් රෝහලක් සාදන්න. ඉතින් ඇත්තට මේ රෝහල දැනෙන මේ වෙනකොට අපේ සිංහයන්ගේ මුදල් වලින් පටන් අරන් අපි යම් තාක් දුරට ඉදි කරලා තියෙනවා. හැබැයි අපිට අවශ්‍යයි මේ සිංහ රෝහල දෙසැම්බර් 31 වෙනිදාට ප්‍රථම විවෘත කරලා මේ අපි තරම් වාසනාවන්ත නොවු අපේ මේ ශ්‍රී ලංකේ ජනතාවට මේක සේවය ලබා දෙන්න. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා සංගීත ප්‍රසංගයක් ලුණු දෙහි කියලා. ඉතින් මේ සංගීත ප්‍රසංගය සඳහා තමයි අපි අද පොඩ්ඩක් කතා කරන්න ආවේ. හොඳයි. මේ අපි දකින්නේ අනාගතයේ ඉදිවන ඔබට ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උපකාර ලබාගත හැකි වෛද්‍ය පහසුකම් සලසන සිංහ රෝහලේ ආරම්භක අවධිය. දැන් වහලෙත් වැඩ කටයුතුත් අවසන්. ගොඩනැගිල්ලත් සෑහෙන දුරකට අවසන් වෙලා තියෙන්නේ. අපේ සිංහ අනිල් නානායක්කාර මහත්මයා මට කියන්නේ මොකක්ද අලුත් තත්ත්වය දැන් සිංහ රෝහලේ, සිංහා ලෝක රෝහලේ අවත්මන් තත්ත්වය මොකක්ද? දැන් දැනට අවසන් කටයුතු අවසන් කරගෙන යනවා. මොකද අපි දෙසැම්බර් 31 ඉස්සෙල්ලා මේක විවෘත කරන්න ඕන නැන්ද. දැන්ට මූලික කටයුතු ඉවරයි, දැන් වහලක් ඉවරයි. ඇතුලේ කටයුතු තමයි දැන් කරගෙන යන්නේ. ඒ කියන්නේ ඇතුලේ පාටිෂන් කරගෙන දොස්තර වෙන් කරගෙන යන ටික තමයි කරගෙන යන්නේ. රෝහලක් කියවම මොන වර්ගයේ රෝහලක්ද මේක? ඇත්තට මේක අපි විශේෂයෙන්ම කරන්නේ වකුගඩු සහ දියවැඩියා අක්ෂි. එතකොට සිංහ සමාජයේ වගකීමක් තමයි මේ දියවැඩියාව වෙනුවෙන් පෙනී සිටීම. ඒ සඳහා පහසුකම් ලබා දීම විශේෂයෙන් ඇස් සම්බන්ධයෙන් මොනවාද අනිත් ලෙඩ රෝග ඔබ ආවරණය කරන ඔබේ සිංහ සමාජය විශේෂයෙන්ම කරේ? මොකද වකුගඩු කියන එක ඇත්තට දැන් අපේ සමාජයේ තියෙන ලොකුම රෝගයක්. ඒතකොට ඒකට සම්බන්ධ වෙන්නේ වකුගඩුත් එක්ක ඊළඟට දියවැඩියාව සම්බන්ධයෙන්. එතකොට මේ දෙක තමයි. එතකොට වකුගඩු සම්බන්ධයෙන් තියෙන පහසුකම් ගොඩක් ලංකාවේ අඩුයි. ඒකයි අපි විශේෂයෙන්ම වකුගඩු ගැන තමයි මූලික කරගත්තේ. එතකොට මේ රෝහල වැඩිපුරම වකුගඩු රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන දියවැඩියා. දියවැඩියා. හැබැයි මුලින්ම අපි පටන් ගන්න දියවැඩියා වලින්. මොකද දියවැඩියාවත් එක්ක සම්බන්ධයි වකුගඩු. ඊට පස්සේ තමයි තුන්වෙනි අදියරේදී අක්ෂි වලට යන්නේ. ප්‍රසත් ගමගේ මහත්මයා, මේක රෝහලක් වහම මේක වාට්ටු තියෙන තැනක්ද, සායන පහසුකම් තියෙන තැනක්ද? සමිත, අපි මේක මුලින්ම අපි ඇත්තට පරීක්ෂණ සඳහා තමයි විවෘත කරන්නේ. අපි දෙසැම්බර් 31 මේක විවෘත කරාට පස්සේ පරීක්ෂණ සඳහා අපේ සේවාදායකයන්ට අපි මේක විවෘත කරනවා. දියවැඩියා පරීක්ෂණ, අක්ෂි පරීක්ෂණ සහ වකුගඩු සඳහා තියෙන පරීක්ෂණ සඳහා ප්‍රථමයෙන් විවෘත කරනවා. ඊට පස්සේ තමයි අපි ඉදිරි පියවරවල වලට ගමන් කරන්න බලාපොරොත්තු. මොකද සම්පූර්ණ සැලැස්ම මේ රෝහලේ අනාගත කොතනට වෙනකම් මේ රෝහල දියුණු කරන්නද බලාපොරොත්තු? මේ රෝහල ඇත්තරම දැන් අපි පරීක්ෂණ වලින් පටන් ගත්තම ඊළඟට අපි කාච බද්ධ කිරීම, ඇස් කාච බද්ධ කිරීම, ඒ වගේම වකුගඩු වලට තියෙන ඒ ඩයලිසිස් සෙන්ටර් එකක් විදිහට පාවිච්චි කරන්න අපි දැනක් අපි සූදානම් කරලා තිනවා. මේක ඇත්තටම අදියර තුනකින් යන රෝහලක්. මේ පළවෙනි අදියර තමයි මේ අපි නිම කරන්න හදන්නේ. ඊට දෙවෙනි අදියර තියෙනවා, තුන්වෙනි අදියර. මේ පළවෙනි අදියර සඳහා පමණක් අපිට මිලියන 20ක් මිලියන 200ක් වැය වෙනවා. ඔබතුමා යාවජීව ලේකම් මේ ව්‍යාපෘතියේ විශේෂම රෝහල් බාරේ කොහොමද මුදල් ලැබුණේ මේ තරම් දුරට මේ නිර්මාණය කරන්න? අපිට මේකට මූලික අදියරේදී ඇත්තටම අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන්නේ. මොකද ගොඩනැගිල්ල ඉඩමටයි ගොඩනැගිල්ලටයි අපි මේකට මුදල් හොයාගන්න ඕන. ඒ අතින් අපි වාසනාවන්ත වෙන්න ඕන. අපි සිංහ දිස්ත්‍රික්කයේ ඉන්න සිංහයන්ගේ පරිත්‍යාගවලින් උයි සිංහ නෝන අපේ යාළු මිත්‍රයාදින්ගේ පරිත්‍යාගවලින් තමයි ආවේ. හැබැයි 90%ක්ම දිස්ත්‍රික්කයේ ඉන්න අපි සිංහයන්ගේ පරිත්‍යාගවලින් තමයි මේ මුල් අදිරියේ අපිට මේ ප්‍රතිලාභ ලබා ගන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි දැන් ඉවර කරේ. ඊට පස්සේ දැන් ඉඩම ලබා ගත්තෙත් අපිට ඇත්තරම දානපතියෙක් හොරන එතුමා තමයි අපිට මේ පර්චේස් සතු තුනක ඉඩම පරිත්‍යාග කරේ. ඉතින් ඒක අපිට ලොකු මේ හයියක් වුණා. ඊට පස්සේ ඊළඟට ඉඩම ලැබුණයින් පස්සේ අපිට ඊළඟට ප්‍රතිපාදන එකතු කරන්න වුණා. එතකොට අපි සිංහ දිස්ත්‍රික්කයේ ඉන්න සිංහයන් අතර තමයි මේක. මොකද අපි කිව්වේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයට සිංහ රෝහලක් නැතිකම. ඉතින් මේක අපේ කවදා හරි අපේ අභිමානය. ඒක මොකද අපි දිස්ත්‍රික්කයේම රෝහලක් තියෙනවා අපිට නැති. ඉතින් මේක තමයි අපි සිංහයන්ට අපි
දැනුවත් කරේ. දැන් රෝහලක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි, පරීක්ෂණාගාරයක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. දැන් ගොඩනැගිලි හදන්න පුළුවන්. ඊට පස්සේ සේවක පහසුකම් ඌව ගන්න කොහොමද? මොකද අනාගත සැලැස්ම? ඔව්, අපි ඒවට සියලු සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඇතර අපි සේවක මහතුන් දැනටමත් අපේ අනිත් තියෙන අනිත් දිස්ත්‍රික්කවල සිංහ රෝහල් තියෙනවා. ඉතින් ඒ වගේ ඇතරම ඒ ට්‍රේන් වෙන ඒ කට්ටිය අපි ඇතරම ඒ මහතුන් අපි මේකට ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. දැනටමත් ට්‍රේන් වෙනවා ඇතන මේ අපේ රෝහල වෙනුවෙන්. ඉඩමක් මේ වගේ පුණ්‍ය කර්මයක් ඇත්ත වශයෙන්ම නේ, කී දහහක් මෙතනින් ප්‍රතිකාර ලැබනවා අනාගතේ. කවුද මේ ඉඩම් පරිත්‍යාග කරේ? පරිත්‍යාග අපේ මේ තිමිරිගස්සයා ඉන්නවා, වරලත් ඉංජිනේරුවරයෙක්, ඔහු රිටයර්ඩ් මං හිතන්නේ රජයේ සේවකී ඉඳලා, මිස්ටර් ජයවදන කියලා. මිස්ටර් ජයවදන තමයි අපිට මේ ඉඩම පරිත්‍යාග කරේ. ඒකත් අපිට ලැබුණේ පෙරසිංහාධිපති සිංහ නිමල්ලාලුගේ එතුමාගේ මාර්ගයෙන් තමයි අපිට මේ එතුමාගේ සම්බන්ධයක් එක්සුව තමයි අපිට මේ ගාමිණී ජයවර්ධන එතුමාව සම්බන්ධ කරේ. සිංහාධිපති කිව්වහම සෑහෙන වගකීමක් තියෙනවා. ඔබතුමාට මේ වගකීම පැවරෙන කොච්චර කාලයකට කලින්ද? ඇත්තටම මම සිංහාධිපතිනේ මේ ජූලි මාසේ පළවෙනිදා සිට, අපේ සිංහ වර්ෂය පටන් ගන්න ජූලි මාසේ පළවෙනිදා ඉඳන් 2025 ජූනි 30 වෙනකම් මේ තත්ත්වයේ අවුරුද්දයි තියෙන්නේ. ඊට පස්සේ වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟ පළවෙනි සිංහාධිපතිට මේක බාර දීලා යනවා. දැන් එතකොට මේ අපි ඉස්සලා දැක්කන දැන් වැඩ නිම වෙමින් පවතින අපේ සිංහා ලෝක රෝහල, මේක වැඩ අවසන් වෙන නියමිත කවදද මේක වැඩ ඉවර කරන්නේ? පළවෙනි අදියරේ ඉවර වෙනවා දෙසැම්බර් 31. එහෙම ඉවරුණාන් පස්සේ මොන වගේ රූපයක් අපිට දකින්න ලැබෙයිද? අපි බලමු. ඔව්. කොහොමද මේ රෝහල අවසන් වුණාන් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ? මේ ත්‍රිමාන රූපය තුලින් අපි ඔබට පෙන්වන්නේ මේ අවුරුද්ද අවසන් වෙනකොට ඔබට ඔබේ රුධිර පරීක්ෂණ සිදු කරගන්නට එන්න පුළුවන් රෝහලේ වටපිටාව. බලන්න බොහොම සුන්දර පරිසරයක්, මේ මේ රෝගීන්ට ටිකක් හිතේ සහනයක් තියෙන පරිසරයක්, කලබලකාරී පරිසරයක් නෙමෙයි, බොහොම ලස්සන සුන්දර පරිසරයක්. දැන් හරියටම කිව්වොත් දැන් මේ අපේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙක් නැවත ඇහුවොත් කොතනද මේක හැදෙන්නේ කියලා හරියටම තැන කියන්න මට? හොරණ කුඩා උඩුව ප්‍රදේශයේ. කුඩා උඩුව ප්‍රදේශයේ. එහෙම නැහැ. තව විස්තර කරන්න කොහොමද යන්නේ එතන? හොරණින් ඇතරම මොරගහේන පාර තියෙනවා. ඒ මොරගහේන පාරේ කිලෝමීටර් 4ක් ගියාම කුඩා උඩුව ප්‍රදේශය ආව වෙනවා. කුඩා උඩුව හොරණ නගරේ ඉඳන් කියන්නේ? හොරණ නගරේ ඉඳන් ඉංගිරිය පැත්තට කිලෝමීටරයක් විතර යනකොට තියෙනවා මොරගහේන පාරට. හරි. මොරගහේන පාරේ කිලෝමීටර් 4ක් විතර ගියාම කුඩා උඩුව කියලා ගම් ප්‍රදේශයක් හම්බ වෙනවා. ඒ කුඩා උඩුව ගම් ප්‍රදේශය මේ හොරණ මේ අපේ සිංහලෝක රෝහල ඉදිවෙන. නවීන පහසුකම් යටතේ ඉදිවෙන සිංහා ලෝක රෝහල් සංකීර්ණයයි ඔබ දැක්කේ. මේ තමයි ඒ වෙනුවෙන් දැනට කටයුතු සූදානම් කරලා තියෙන ආකාරය. දැන් මට කියන්න, දැන් මේ දේ තනියෙන් දැන් මේ සිංහයින්ගේ නැත්තම් ඔබේ සමාජිකයින්ගේ අරමුදල් වලින් තමයි මෙච්චර දුරක් මේක ගොඩනගලා තියෙන්නේ? ඇත්තටම කියනවනම් සමා වෙන්න, මම මේකේ සැලසුම් කරෙත් අපේ පෙර සිංහාධිපති. එතකොට මේකේ මේ ඉඩම මැනුම්කරණය කරෙත් මෙතුමා. ඒ ඔක්කොම අපේ සිංහයන්ගේ ඒ කැපවීම වලින් ඒ සහයෝගයෙන් තමයි කරේ. මෙතුමා ඇවිල්ලා මිනිදෝරු ශේත්‍රයේ. එතකොට එතනින් එකයි ඊළඟට මේක සැලසුම් කරේ අපේ පෙර සිංහාධිපති අසංග සමරසේකර. එතුමා තමයි මේක තනිකර මේ ගොඩ නැගිල්ල ඉවර වෙනකම්ම මේ වරලත් වාස්තුවේ සැලසුම් කළේ ගෘහ නිර්මාණ කටයුතු සියල්ල අවසන්. මං අහන්නේ මේකයි, දැන් ඔය තනියෙන් ඔය වැඩේ ඉවරණකම් කරගන්න පුළුවන්ද? ඔබ කට්ටියෙකුට ලම් පුළුවන්ද මේ වැඩේ කරන්න? දැන් අපිට දැන් අපි දැන් සිංහයන්ගෙන් ඇත්තම ලොකු පරිත්‍යාග අපිට හම්බ වෙලා තියෙනවා. දැන් අපි ඇත්තම ලුණු දෙහි කියලා ප්‍රසංගයක් මේකට පවත්වන්න, ඒ කියන්නේ සංගීත ප්‍රසංගයක්. ඒ කියන්නේ අරමුදල් වැඩි කිරීම සඳහා විශේෂ සංගීත ප්‍රසංගයක් පවත්වනවා. විශේෂ සංගීත ප්‍රසංගය. කවදද ඔක තියෙන්නේ? මේක තියෙන්නේ අගෝස්තු 18 වෙනිදා සවස 6:30ට. අපේ ගම පහට කියන්නේ ලබන සතියේ ලබන ඉරිදා කොහෙද තියෙන්නේ? අපේ ගම පරිශ්‍රයේ තියෙනවා. කොළඹ. කොළඹ බත්තරමුල්ලේ. බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ. දැන් එනවනම් සංදර්ශනයේ බලන්න කොහෙන්ද ප්‍රවේශ පත්‍ර ගන්න? ප්‍රවේශ පත්‍ර ඇත්තටම අපි එතන දොරටුවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ දිස් වෙන දුරකථනයට කතා කරලා අපේ ප්‍රවේශ පත්‍ර ගන්නත් පුළුවන්. ප්‍රසංගය ගැන කියන්න තව ටිකක් විස්තර. මොකද්ද මේ ලුණු දෙහි කියන්නේ?
මොකද මේ ප්‍රසංගය? ලුණු දෙහි කියවට තේරෙන්නේ නැහනේ. කවුද මේකේ වාදනය කරන්නේ? කවුද මේකේ ගායනා කරන්නේ? ලුණු දෙහි කියලා කණ්ඩායමක්, ඒක සංගීත කණ්ඩායමක් තමයි මේකේ වාදනය කරන්නේ. මේ සඳහා ඇත්තටම පැමිණි. ආ මේ ලුණු දෙහි සංගීත කණ්ඩායම වාදනය කරන සංගීත කණ්ඩායම නම තමයි අපි දැම්මේ මේ ප්‍රසංගයට. ඉතින් ඇත්තට මේ සඳහා සහභාගී වෙනවා ගායක ගායිකාවන් මැණික් චන්ද්‍රිකා, ඒ වගේම සුප්‍රියා, ඒ වගේම තවත් රාජ් රෙඩ් රෙඩ් රාජ් කියලා තවත් සංගීත ශිල්පියෙක් සම්බන්ධ වෙනවා. හොඳයි. අපි සිංහා ලෝක රෝහල ඉදිකිරීම සඳහා 306A2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති ප්‍රසාද් ගමගේ මහතා සහ හොරණ සිංහා ලෝක රෝහල් බාරේ යාවජීව ලේකම් සිංහ අනිල් නානායකර මහතා සමග කතා කරමින් ඉන්නේ. දැන් කෙනෙක් මේ දේ දැකලා හිතුවොත් උදව් කරන්න මුදලින් ආධාරයක් දෙන්න, දැන් ඔබට තිරේ දිස් වෙනවා ඔබ මුදල් පරිත්‍යාග කළ යුතු ගිණුම ගිණුම් අංකය. පොඩි පැහැදිලි කිරීමක් කරොත් කොහොමද මුදල් පරිත්‍යාග කරන්නේ, කොහෙටද මුදල් පරිත්‍යාග කරන්න ඕන? සම්පත් බැංකුවේ මේ දිස් වෙන අපේ account එකට පිටරට කෙනෙක් ඉන්නවා නම් DFCC බැංකුවේ අපේ account එකක් තියෙනවා. ඒ account එකට පිටරටින් ඉඳන් මුදල් එවන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් පත්වලිනුත් අපිට මේකට මුදල් බැර කරන්න පුළුවන්. දැන් මේ අංක ලියා ගන්න බැරි වුණා නම් කෙනෙකුට ඔබතුමාලාව සම්බන්ධ කරගන්නේ කොහොමද? දුරකථන අංකයක් තියෙනවද අපිට? ඔව්, ඔබතුමාගේ දුරකථන අංක. මගේ දුරකථන කියන්න. 0771 0771 440 0771 440 0771 මේ දුරකථනයට ඔබට පුළුවන් දුරකථන අමතුමක් දෙන්න. කෙලින්ම ඔබ කතා කරන්නේ අපේ යාවජීව ලේකම් සිංහ අනිල් නානායකර මහත්මයාට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ආරාධනා කරනවා අපේ සංගීත ප්‍රසංගේ නරඹන්න ඇවිත් අපට මූල්‍යමය සහයක් ලබා දෙන්න. සමිත් මම තව විශේෂයක් මට කියන්න අවශ්‍යයි. මොකද මේකට මේ සංගීත සංදර්ශයේ නරඹන්න විතරක් නෙවෙයි, අපි විශාල්ටික් ප්‍රවේශ පත්‍ර 1200ක් මුද්‍රණය කළා. හැබැයි ඒක ඔඩිටෝරියම් එක 700යි. හැබැයි ඒ කරේ ඒ ප්‍රවේශ පත්‍රයක් අරගෙන මේකට දායකත්වයක් දෙන්න කියන එක. ඒක ඇවිල්ලා නරඹනවට වැඩිය මේ අහිංසක වග්වඩු රෝගීන් වෙනුවෙන් මේකට දායකත්වයක් දෙන්න කියලා මේ ප්‍රවේශ පත්‍රයක් අරගෙන. එතකොට ආව සමහර කටියට කියන්න පුළුවන් මට අපිට එන්න වෙන්නේ නැහැ, අපි එන්නේ නැහැ, අපි ප්‍රවේශ පත්‍රය ගන්න යයි කියලා. අංකුවේ මේ මතය තියාගන්න එපා. මේ දන්නේ මේ ප්‍රවේශ පත්‍රයෙන් මේ අහිංසක වග්වඩු රෝගියෙක් වෙනුවෙන් ඒකට දායකයක් දෙන්න. කවදාද මේ සිංහ රෝහල විවෘත කරපු දවසටත් සන්තෝෂයක් එනවා. මම මේ රෝහල වෙනුවෙන් සුළු ආදරයක් කරයි කියලා. ඒක හිතේ තියාගෙන මේ ප්‍රවේශ පත්‍රය ගන්න කියන්නේ ඒකයි. නරඹනවට වැඩිය දුර පළාත්වල ඉඳලා එන්නත් බැරි වුණත් මම 3500ක් දීලා මේ ප්‍රවේශ පත්‍රය ගන්න මේ වග්වඩු රෝගියෙක් වෙනුවෙන් දායකත්වයක් දෙන්න කියන ඒක ලොකු පිනක්. හොඳයි. 306A2 සිංහ දිස්ත්‍රික් සිංහාධිපති ප්‍රසාද් ගමගේ මහත්මයා අද සාකච්ඡාවට අපිත් එක්ක එකතුනේ. ඒ වගේම හොරණ සිංහලෝක රෝහල් බාරයේ යාවජීව ලේකම් සිංහ අනිල් නානායකර මහතාත් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඔවුන්ගේ අද නිමිත්ත අනාගතයේ ඉදිවන සිංහලෝක රෝහල වැඩි දියුණු කරගන්නට අවසන් කරගන්නට අවශ්‍ය කටයුතු අවසන් කර ගැනීම සඳහා මේ මුදල් එකතු කරගන්න ගන්නට පවත්වන විශේෂ ලුණු දෙහි සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් කතා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි ඔබේ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබුවන්. අයිබුවන්. අපි සමු ගන්නවා අද දවසේ ඔබට යහපත් සතියක් ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ නැවත මුණ ගැහිමේ බලාපොරොත්තු වෙමි.